දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. දෙවියන් වහන්සේව අපිට අවශ්‍යයිද? මේ ප්‍රශ්නය මම නිරන්තරයෙන්ම අහනවා. දෙවියන් වහන්සේව මට මොනවටද අවශ්‍ය? අම්මේ තාත්තේ පුතේ දුවේ, මම පෞද්ගලිකව මෙනෙහි කරද්දී මට හිතුණා මේ දෙවියන් වහන්සේ තමයි මගේ ජීවිතේ අයිතිකරු, මගේ ජීවිතේ හිමිකරු, මගේ ජීවිතේ මවපු, හදපු, තනපු, ගොඩනගපු, මෙහෙවපු, වරප්‍රසාද දුන්න ස්වාමින් වහන්සේ කියන දේ මං අදහනවා. ඒ නිසා රත්නනම්මේ තාත්තේ පුතේ දුවේ ගීතාවලියේ 139 ස්වාමින් වහන්සේ කියනවා, දුරතියාම ඔබේ සිතුවිලි මා හඳුනා ගතිමි. නුඹ මෞකුසේ තැනෙන්නට මත්තෙන්, ඇටකටු හැදෙන්න මත්තෙන්ම මං ඔබව දන්නවා. එතන ජෙරමාය පොතේ රත්නනම්මේ තාත්තේ පුතේ දුවේ පළවෙනි පරිච්ඡේදයේ 4 වගන්ති ඉඳලා කියවද්දි කියනවා, මම ඔබ මෞකුසේ ඉපදෙන්නටත් මත්තෙන් තෝරාපත් කරගත්තෙමි, මහනුඹ කැප කළෙමි. දැන් බලන්න අම්මේ තාත්තේ පුතේ දුවේ, එතකොට තෝරගෙන තියෙන්නේ දෙවියන් වහන්සේ, හදලා තියෙන්නේ දෙවියන් වහන්සේ, කැප කරලා තියෙන්නේ දෙවියන් වහන්සේ. එතකොට මේ දෙවියන් වහන්සේ නැතුව මට ජීවත් වෙන්න පුළුවන්ද? එහෙනම් මට අවශ්‍යයි මේ දෙවියන් වහන්සේව, ඔබට අවශ්‍යයි මේ දෙවියන් වහන්සේව. එහෙනම් දෙවියන් වහන්සේ ඔබට අවශ්‍යයි කියලා දැනෙන මොහොත ඔබේ ජීවිතේ වාසනාවන්තම මොහොත රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ. හැබැයි ඒ මොහොත සල්ලි වලට ගන්න බෑ. සල්ලි කොච්චර තිබුණත්, වරප්‍රසාද කොච්චර තිබුණත්, මේ මොහොතේදී දානාන්තර මොනතරම් තිබුණත්, නිලතල තිබුණත්, මේ දෙවියන් වහන්සේත් එක්ක යන අධ්‍යාත්මික ගමන, ස්පිරිචුවල් ජර්නි එක මේ මොහොතේදී යන්නට මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ බහපත්කමයි, අවංකකමයි, උද්‍යෝගයයි, උනන්දුවයි, කැපවීමයි, පරිත්‍යාගයයි, සිතැරීමයි, ජීවිත වෙනසයි. ඉන්ස රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ, දෙවියන් වහන්සේ ඔබට ඕනේද? ඔව්. ඇයි දෙවියන් වහන්සේ ඕනේ ජීවත් වෙන්න? කොහොම ජීවත් වෙන්නද? දෙවියන් වහන්සේ තුල අර එපිසිවරුන්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වගන්තියේ කිව්වා වගේ ප්‍රේම කරන්න, නොකැලැල්ව ඉන්න, ඒ වගේම ශුද්ධවන්තව ජීවත් වෙන්න. එහෙනම් දෙවියන් වහන්සේව ඕනේ ආදරෙන් ජීවත් වෙන්න. ඒ ආදරේ කරන්න ස්වාමීන් වහන්සේ ඔබට මට ඕනේ. එහෙනම් මේ ආදරේ තුල හැම දෙයක්ම කරන්න ඕනේ. දැන් ආදරය කියන්නේ මොකද්ද කියලා අහපුවාම 1 කොරින්තී 13 ඉතාමත් පැහැදිලිවම කියලා දෙනවා ආදරය කියන්නේ මොනවද කියලා. නමුත් ඇත්තටම මේ ආදරය කියන්නේ මොනවද කියලා අහනවට වඩා ආදරය කියන්නේ කවුද කියලා අහන්න කාලේ ඇවිල්ලා. ආදරය කියන්නේ දෙවියන් වහන්සේ. ආදරේ ඉවසීම කියන්නේ දෙවියන් වහන්සේ. කරුණාව කියන්නේ දෙවියන් වහන්සේ. එදන මේ දෙවියන් වහන්සේ නම් මේ හැම දෙයක්ම ඔබේ මගේ ජීවිතේ බේටම දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යන්නට ඕනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ, මනුස්ස දුර්වලකම් ඔබ ගාව ඇති, අඩුපාඩුකම් ඔබ ගාව ඇති, ජීවිතේ හිරවිච්ච තැන් ඔබ ගාව ඇති. නමුත් ඔබට ආසාව අද ඇති කරගන්න, අද ඉඳලා උදේ පාන්දර හැම මොහොතකදීම මං ගුඩ් මෝර්නින් කියලා දෙවියන් වහන්සේට කියනවා, ගුඩ් ඊවනින් කියලා මං කියනවා දෙවියන් වහන්සේට, ගුඩ් මෝර්නින් සුදාත්මෙනි කියලා කියනවා, මේ මොහොතේදී ගුඩ් මෝර්නින් ජීසස් කියලා කියනවා. දෙවියන් වහන්සේ තුල ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරගෙන, ගැඹුරු ආදරයක් ඇති කරගෙන, නිරන්තරයෙන්ම ප්‍රේමයෙන් මං ජීවත් වෙනවා. එදාට රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ, දෙවියන් වහන්සේගේ ජීවිතයෙන් තොර ඔබට මට ජීවිතයක් නැතුව යාවි. දෙවියන් වහන්සේ තුල ඔබට මට ජීවිතේ ලැබෙනකොට දෙවියන් වහන්සේට ප්‍රසන්න, මිනිසුන්ට ප්‍රසන්න ජීවිතයක් බවට මෙය පත්වේවි.
ඉතින් මම ඔබට සුබ පතනවා දෙවියන් වහන්සේ තුළ ප්‍රාතිහාරාත්මක ගතියක් ජීවිතයක් ගත කරන්න දේව ශක්තිය දේව බලය දේව අනාවරණය ඔබටත් අද දවසේදී ලැබෙන්නයි කියලා ජේසුස්